ආයුබෝවන් කියලා පිළිගන්න ඔයාලා හැමෝම මගේ YouTube channel එකට. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ ඔයාලා හැමෝම මගෙන් ඉල්ලපු Android phone එක බැටරි බහින එක ඉක්මනින් අඩු කරගන්න කොහොමද කියලා. ඒ කියන්නේ බැටරි බහින එක නවත්ත ගන්න කොහොමද කියලා ඉක්මනින්. ඒ වගේම තවත් අහලා තිබ්බා phone එක රත් වෙන එක විසඳුමක් තියෙනවද කියලා. තවත් එකක් අහලා තිබ්බා phone එක ඉක්මනින් charge වෙන්නේ නැහැ කියලා. මේ ප්‍රශ්න තුනටම එක සැරේ තමයි මම විසඳුමක් මේ වීඩියෝ එකෙන් දෙන්න යන්නේ. ඒ නිසා ඔයාලට ඔයාගේ phone එක හොඳට හදාගන්න ඕනේ නම් මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. ඊළඟ තවත් දෙයක් ඔයාලට කියන්න තියෙනවා මේකේ ඇත්තම කිව්වොත් මේක ඇප් එකකින් මම කරන්නේ අද. ඒ කියන්නේ ඔයාලට තේරෙන්න ඇති මම කියන දේ මේක 130ක් වගේ තමයි වෙන්නේ. ඒ කියන්නේ ඔයාගේ තියෙනම හරි ගන්නේ. ඒ කියන්නේ ඔයාලට ඇත්තම ඉඳන් බලන ඇප් එකකින් ඔයාගේ තියෙන බැටරි ඒ වගේ ඒවා ඔක්කොම 100%ක්ම හදන්න බෑ. ඒ වුණාට මේ ඇප් එකෙන් කියනවා ඔයාලට 100%ක්ම හදනවා කියලා. ඒක බොරුවක්. මම මේක පාවිච්චි කරලා බැලලා තමයි ඔයාලට මේ වීඩියෝ එක දෙන්නේ. මම හිතන විදිහට 130ක් 31ක් වගේ තමයි මේක හරියටම වැඩ කරන්නේ. ඒ කියන්නේ ඔයාගේ තියෙනම හරියටම ෆික්ස් වෙන්නේ. එහෙනම් අපි බලමු මේක කොහොමද කරගන්නේ කියලා. එහෙනම් අන්තිම වෙනකන් ඉස්සෙල්ලා කිව්වා වගේ මගේ වීඩියෝ එක බලන්න. ඊළඟට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඔයාලාන පරිචය කරන්න. ඒ වගේ අනිවාර්යයෙන්ම YouTube channel එක subscribe කරන්න ඕනේ ඔයාලා. එහෙනම් අපි මේකේ ප්ලේ ස්ටෝර් එකට යමු. ප්ලේ ස්ටෝර් එකට ගියාට පස්සේ ඔයාලට උඩ search for apps and games කියන තැන ඔයාලට මෙන්න මෙහෙම search කරන්න ඕන battery repair life pro කියලා ඔයාලට ගහගන්න පුළුවන්. මගේ මේ යටින් ඔයාලට එයි ඔයාලගේත් එයි. මෙන්න මේ විදිහට battery repair life pro කියන එක විතරක් තියෙන මේ විදිහටම ගහපු ඔයාලට අකුරු ටික ක්ලික් කරගන්න පුළුවන්. මෙතන බටන් එකක් විදිහට තියෙනවා. මම ක්ලික් කරා. ක්ලික් කරලා පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට ඇප් ටිකක් වෙන්නයි. ඒකේ උඩ මාඩ වෙන්නේ බැටරි රිපෙයාර් ලයිෆ් ප්‍රෝ කැලිබරේට් ඇන් ඔප්ටිමයිස් කියලා ඇප් එකක්. මේ ගහලා තියෙන බැටරි ස්ටේටස් සේවර් කියන වෙබ් කම්පැනි එකෙන්. එහෙනම් අපි මේක ඉන්ස්ටෝල් කරගමු. और मे भी वाले की फोन पेंडिंग वे मेकोलो मे पेंडिंग करें मे ऐपे फोन हर बेना मे भी वाले इंस्टा पे मे भी इंस्टॉलिंग बैठी दू वाल मेमगन अद्दे तीन वाले बैठी तीन तरह मैं यूट्यूब चाने के बल्कि मेम करें वाला मेको स्कैन कर वैरस तीन ऐपे ऐना मेरे ऐंगन पुलवा मैं मेरे ऐंगन वाली ऐंगन पुलवा ఇవసి వాట మెతని బ్యాటరీ రిపేర్ అకలే పెని నిన్న క్లిక్ కరన్నోని వాలా క్లిక్ కరల పసి వాట మినిమం విదిరే బ్యాటరీ కాలిబరేషన్ కేన ఎక దెన్ ట్యాప్ టు ఎంటర్ కేనిక మనం క్లిక్ కరగన్నవా సో వాట మే విదిరే లోడ్ వే మే అప్లికేషన్ ఎక వాట మినిమం మేవకి యాడ్స్ ఉత్ పెన్న మేవ గణం గణ వాల ఎపా గణం గణ నా మ మెతని మే క్లోజ్ కరగన్న మే కతిరి ఒబలా හරි ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට පෙනේ සෙල් මැප් ඒක රුඩින් හෙල්ත් ඇන් ඉන්ෆෝමේෂන් කියලා එකක්. ඔයාලට යටින් මේ වගේ ස්ටැට් වගේ බටන් පෙන්නයි. එහෙනම් මම යනවා ඉන්ෆෝමේෂන් කියන ටැබ් එකට. ඉතින් ඔයාලට වෝල්ටේජ් එක බලා ගන්න පුළුවන්. හෙල්ත් එක ගුඩ් කියලා මගේ වැටෙනවා. ඇයිද දන්නවද? මම ෆෝන් එක ළඟදි ගත්ත නිසා. ඊළඟට ඔයාලට මම පෙන්නයි ටෙම්පරේචර් කියලා ටැබ් එක. ඒක ඔයාලගේ ටෙම්පරේචර් එක පෙන්නයි. ඔයාලගේ චාර්ජ් එක පෙන්නයි. මේනකොට මගේ 114 තමයි තියෙන්නේ. ඊළඟට ඔයාලට පෙන්නන ප්ලග්ඩ් अनोन मेतनीपैन टेक्नोलॉजी लाइ पॉली के मेतनीपैन स्टेटस डिस्चार्जिंग वाट एना वाट मेतन अटिंग पे स्टार्ट के बटन एक उडिंग वाट बला चेकिंग के पाट इनका का पार्टी तीन लोन इनके रत पार्टी तीन इनाक्टिव इनके कोल पार्टी तीन हेल्दी के उडिंग वाट बला नो डेटा रन यू फर्स्ट टेस्ट मैं कलिंग मेक एप डाउन ऐप रन करेंगे मैंने मे दिन पे वाले वाले मे दिन पे ऐना अभी बलूम के स्टार्ट कर ला स्टार्ट बटन वाले एक सर क्लिक करना क्लिक कर पास मैं मे दिन को मैं मे दिएट वाल रन सेल मैपी बड़ा ना लो चार्ज एक मैं लंग दिखाते सीएट दिखाई पेनाई इनाक्टिव के ඉලංගට ඔයාලා ඉනෙක්ටිව් කියලා තමයි පෙන්නන්නේ. ඒක 125ක් තමයි මේ ලගින් ඒක 101යි.
ඊළඟට හෙල්දි. ඒ කියන්නේ හෙල්දි කියන්නේ හොඳ තත්ත්වයක තියෙනවා 97%ක් ඔයාගේ ෆෝන් එක හොඳ කියලා. ඊළඟට ඔයාලා මෙන්න රිපෙයාර් බැටරි ලයිෆ් ඇට් ඩිටෙක්ටඩ් ප්‍රොබ්ලම්ස්. Do you want to fix them? This could improve your battery life. එතනින් ඒ විදිහට ඔයාලට පෙන්නයි. ඔයාලට යටින් බලා ගන්න හම්බෙයි cancel කියලා බටන් එකක් ඒක ක්ලික් කරන්න එපා. ඔයාලා ඊළඟට ඔයාලට පෙන්නයි fix problems කියලා හරෂාදී ලකුණක් එක. මේක තමයි summary එක. මේක තමයි summary කියලා කියන්නේ මේ ඔයාලගේ details දෙන. ඊළඟට ඔයාලට මෙතින් දෙන්න පුළුවන් යටින් fix problems කියන එක. ඒකවල එතකොට මෙයාට ඔයාලා කියලා තියෙන 100%ක්ම ඔයාලගේ ප්‍රශ්න මේක විසඳනවා කියලා. ඒවලු මම මේක බලප හැටියෙන් නම් මේකේ එයාලා විසඳන්නේ 100%ට 29 30ක් වගේ ගාන තමයි ඔයාලගේ ප්‍රොබ්ලම්ස් විසඳන්නේ මෙයාලා. එහෙනම් අපි බලමු ෆික්ස් ප්‍රොබ්ලම්ස් කියන බටන් එක ක්ලික් කරලා අර මෙන්න මේ විදිහට එකක් එයි. ඔයාලගේ සමහර වෙලාවට ඔයාලා ගොඩක් ප්‍රශ්න තියෙනවා පරණ ෆෝන් යන. ඒ කියන්නේ ටිකක් පරණ ෆෝන් යන නම් ඔයාලට මේක විනාඩි 7ක් වගේ වෙයි. එතකොට ඔයාලගේ ටිකක් ඔක්කොම වගේ ප්‍රොබ්ලම්ස් මේ සෝල්ව් වෙනවා. ඉන්නවා මෙතන බලන්න හැම ইনফরমේෂන් this even step to repair your battery we have worked hard to offer this free application please install one of our free application to continue help us improve this application even more මෙයාලා කියනවා ඔයාලට එයාලගේ තවත් free app එකක් ගන්න කියලා. එතන අපි මේක cancel කරමු නැත්නම් මගේ වීඩියෝ එකට බාධාවක් වෙන නිසා මම මේ cancel කර ගන්නවා. මෙන්න මේ විදිහට තමයි ඔයාලට මෙන්න මේ ඇප් එකෙන් ඔයාලගේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලා බලන විදිහ මෙතන සෙල් මැප් එකේ ඉස්සෙල්ල පාට පාටේ වැටෙන එක දැන් හෙල්දි කියන කොළ පාට කොටුවෙන් ඔක්කොම වෙයිලා තියෙනවා. ඒ කියන්නේ අපිට ගොඩක් ප්‍රශ්න මේක විසඳලා තියෙනවා 130ක් වගේ. එහෙනම් මම මෙතන ඇයින් වෙනවා. ඊළඟට ඔයාලට මෙතන උඩ ඔයාලගේ මෙන්න මේ විදිහට බා එකේ ඔයාලට බලා ගන්න හම්බේ ඔයාලා Wi-Fi ඔන් කරලා තියෙනවා නම්. ඊළඟට ඔයාලා Bluetooth වගේ දේවල් ඔන් කරලා තියෙනවා නම් Bluetooth වගේ දේවල් ඔන් කරලා තියෙනවා නේද. ඊළඟට GPS ඔන් කරලා තියෙනවා නම් මේව ඔයාලට ඔෆ් කරගන්න පුළුවන්. මොබයිල් ඩේටාත් ඔයාලට වැඩක් නැත්නම් අනිවාර්යයෙන් ඔෆ් කරගන්න පුළුවන්. Wi-Fi වගේ දේවල් ඔන් කරලා තියාගන්න ඕනේ. ඒක ගොඩක්ම බැටරියට බලපාන බව ඔයාලා වැඩ කරද්දී. ඊළඟට ඔයාලා මේ ෆ්ලෑෂර් වගේ දේවල් ඔන් කරලා තියෙනවා නම් ඒවත් නැහැ ඔෆ් කරගන්න ගොඩක්ම හොඳයි. මෙන්න මේ විදිහට තමයි ඔයාලට බලාගන්න මේ. ඊළඟට ඔයාලා ඔටෝ රිට්‍රීට් කියන එක තමයි මේ තියෙන්නේ. ඒක ඔෆ් කරගන්න තමයි මේ බටන් එක ක්ලික් කරන්න ඕනේ. ඒ කියන්නේ මේක ඔන් කරලා තියාගන්න ඕනේ ඔයාලා. මියුට් කරලා තියෙන කිව්වොත් ඔයාලා බැටරි පොඩ්ඩක් සේව් කරගන්න පුළුවන්. ඊළඟට ඔයාලා මෙතන ඔයාලට ඔයාගේ ෆෝන් එක නැති වුණ අවස්ථාවකදී මම හිතන්නේ ඔයාලට මම මේ කියන එක වැරදි. ඔයාලගේ ෆෝන් එක නැති වුණ අවස්ථාවකදී GPS ඔෆ් කරලා තිබ්බත් ඔයාලට ෆෝන් එක හොයාගන්න බැරි වෙනවා. ඒක නිසා මම GPS ඔන් කරලා තියාගන්න කියලා ඔයාලට පොඩි දැනවීමක් කියනවා. ඔයාලට බැටරිය ගොඩක්ම අඩු වෙන වෙලාවක නම් මේක පොඩ්ඩක් ඔෆ් කරලා තියාගන්න පුළුවන්. ඔයාගේ ෆෝන් එක නැති වුණොත් තමයි හොයාගන්න බැරි වෙනවා මේක මේ ඔන් කරලා තිබ්බේ නැති වුණා. ලේසියෙන්ම නැත්තම් වෙන විදිහ තියෙනවා මේක හොයාගන්න. ඊළඟට මම ඔයාලට කියලා දෙන්නම් මේකේ ඔයාලට බලා ගන්න හම්බෙයි. මෙන්න මේ විදිහේ බැටරි සේව් කියලා එකක් එන්නේ. ඒක ඔයාලා ඔන් කරගන්න ඕනේ මෙන්න මෙතන මේ විදිහට. හරි මේ විදිහ තමයි ඔයාලට මේක අද කරගන්න මම ඔයාලට උපකාර කරේ. තවත් දෙයක් ඔයාලට කියන්න තියෙනවා මේක ඔයාලා කරන්ට් එකට ගහගන්න නැත්නම් ඔයාලගේ ප්ලග් කරලා තියෙන වෙලාවක ඔයාලගේ චාර්ජර් එක මේකට ගහලා තියෙන වෙලාවක ඔයාලා වැඩ කරුත් ඒක අන්තිම නරකයි. මේ ඔයාලගේ ෆෝන් එකේ බැටරියට අලුත් ෆෝන් යන ගොඩක්ම නරකයි. ඊළඟට තවත් ප්‍රශ්නයක් මම ඔයාලට ඉදිරිපත් කරා. ඒ තමයි ඔයාගේ බැටරි චාර්ජ් වෙන්නේ හිමින්ද. ඒකට ගොඩක්ම බලපාන්නේ ඔයාගේ මේකට ඔරිජිනල් චාර්ජරේ. ඔයාලට පුළුවන් ඔයාලගේ කොමියුනිකේෂන් එකකින් හරි කොහෙන් හරි ඔයාලට ගන්න පුළුවන් ෆාස්ට් චාර්ජින් චාර්ජරයක් ඔයාලට ගන්න පුළුවන් ඕන තැනකින්. ඔයාගේ ෆෝන් එක පෙන්නලා ඔයාලට ෆෝන් එකට හරින එක තමයි ඔයාලා ගන්න ඕනේ. මේක මම සාධිත කරලා කියනවා. ඔයාලට පුළුවන් මගේ YouTube channel එක subscribe කරන්න, ඒ වගේම like කරන්න, comment කරන්න, ඒ වගේ ආලොන්ට බල share කරන්න. මගේ වීඩියෝ මොකක් හරි අවුලක් තිබ්බනම් ඔයාලා ඒක comment මාර්ගෙන් දාන්න. ඒ වගේම ඔයාලගේ මගේ YouTube channel එකට අදහස් උදහස් ඕන දෙයක් තියෙනවා නම්, යෝජනා ඕන දෙයක් තියෙනවා නම් මම comment box එකට දාන්න පුළුවන් ඔයාලට හැමෝටම. මම ඔයාලට කියලා දෙන්නේ tech problems තමයි ඔයාලට කියලා දෙන්නේ. මේව විසඳගන්න කොහොමද කියලා තමයි මම කියලා දෙන්නේ. يعني එහෙනම් ඊළඟ වීඩියෝ එක හම් වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්. Tell me pretty lies, look me in the face, tell me that you love me, even if it's fake.